උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ ආරක්ෂක බටපිරිස සහ උතුරු කොරියානු නායකයාට එරට ආරක්ෂක අංශ මගින් ලබා දෙන ආරක්ෂාව කුමන ආකාරයේ එකක්දයි පිළිබඳව අද වන විට මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. මීට වසරකට ඉහතදී මුළු ලෝකයට න්‍යෂ්ටික අවිමගින් පහර දෙනු ඇති බවට සැකයක් මතු කළ උතුරු කොරියානු නායකයා ලෝක බලවට ආවන ඇමරිකාව සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දැන්වීමත් සමග ඔහු වටා එතෙක් අභිරහසක්ව පැවති කරුණු ගණනාවක් ගැන තොරතුරු හෙළිවෙන්න පටන් ගත්තා. පසුගිය කොරියානු සමුළුව අතර වාරයේදී ලෝක ජනමාත්‍යයේ ඇස ගැටුණු උතුරු කොරියානු නායකයාගේ දුවන ආරක්ෂකයන් පිළිබඳව ඉන් අනතුරුව සියලුම දෙනා පාහේ කතා කරන්න පටන් ගත්තා. යුරෝපීය ඇඳුම හැඳගත් දුවන ආරක්ෂකයන් පිරිස කවුරුන්ද යන්න හෙළි කිරීමටයි මේ සූදානම. උතුරු කොරියානු නායකයාගේ ආරක්ෂාව භාරව සිටින්නේ එරට මධ්‍යම පක්ෂ කාර්යාලය හැස් සික්ස් යන කේතක්‍රමයෙන් හඳුන්වනු ලබන ආරක්ෂකයින් කණ්ඩායමයි. ලෝකයේ අනෙක් ජනාධිපතිවරුන්ට මෙන්ම උතුරු කොරියානු නායකයාගේ ආරක්ෂාව උදෙසා අධිකර තුනකින් යුත් ආරක්ෂක නිලධාරීන් වලල්ලක් පැය 24 පුරාවට රාජකාරියේ නිරතව සිටිනවා. මින් සමීප ආරක්ෂකයින් ලෙස කටයුතු කරනු ලබන්නේ ඉහත සඳහන් කළ මධ්‍යම පක්ෂ කාර්යාලයේ හැස් සික්ස් යන නිලධාරීන් වන අතර ඔවුන් ඇජුටන්ට් හෙවත් විධායක ආරක්ෂකයින් ලෙස නම් කරනු ලබනවා. මෙම පිරිස යුරෝපීය ඇඳුම් හැඳි පිරිසක් වන අතර උතුරු කොරියානු නායකයාගේ වම් සහ දකුණු පසින් නිලධාරීන් 6 දෙනා බැගින්ද පිටුපසින් තවත් 6 දෙනෙකු සිය ආරක්ෂක රාජකාරියේ යෙදෙනවා. ඊට අමතරව තවත් සිව් දෙනෙකුගෙන් යුත් ආරක්ෂක නිලධාරීන් පිරිසක් උතුරු කොරියානු නායකයාගේ ඉදිරියෙන් ගමන් කරන බවයි වාර්තා වන්නේ. උතුරු කොරියානු නායකයාගේ සමීප ආරක්ෂකයන් ලෙස කටයුතු කරන ලබන මෙම විධායක ආරක්ෂකයන් තෝරා ගැනීමේ පරීක්ෂණය පිළිබඳවද ඇත්තේ අපූර්ව සිද්ධීන් මාලාවක්. එලෙස ආරක්ෂක රාජකාරී තනතුරු සඳහා තෝරාගනු ලබන පුද්ගලයින් කිම් පරම්පරාවේ හෝ වෙනත් උතුරු කොරියානු ප්‍රභූ පවුල්වලට නැකම් කියන පිරිසක් පමණක් වීම විශේෂත්වයක් ගනු ලබනවා. තෝරා ගැනීමට පෙර එම පුද්ගලයන් මෙම කරුණු අනිවාර්යෙන් සම්පූර්ණ කර තිබිය යුතු වනවා. 1. මනා ශරීර සෞඛ්‍යයෙන් හෙබි පුද්ගලයෙක් වීම. 2. කිසිදු දෘශ්‍ය හෝ ශ්‍රවණ ආබාධයක් නොතිබීම. 4. උතුරු කොරියානු නායකයාගේ උසට සමාන උසකින් හෙබි පුද්ගලයෙක් වීම. 5. පුහුණුවෙන් අනතුරුව ගිනි අවි ක්‍රියාකර වීම, සටන් කලාවන්හි මනා දක්ෂයෙක් වීම මේ අතර වෙනවා. ඉහත කරුණු සපුරා තිබෙන පුද්ගලයන් පිළිබඳව එරට බුද්ධි අංශ පුළුල් පරීක්ෂාවක් සිදු කරනු ලබනවා. මෙහිදී ඔහුගේ පවුල් පසුබිම හා පසු පරම්පරා දෙකක් පිළිබඳව වන තොරතුරු මෙහිදී නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි සේවය සඳහා තෝරා ගනු ලබන්නේ. එලෙස තෝරා පත් කරගන්නා පිරිස උතුරු කොරියානු විශේෂ බලකායට අනුයුක්තව මූලික ආරක්ෂා පුහුණුව හා සටන් ක්‍රම, ගිනි අවි හැසිරවීමට අමතරව තොරතුරු තාක්ෂණය ඇතුළු අංශ ගණනාවක් පිළිබඳව පුහුණුවක් ලැබීමෙන් අනතුරුව උතුරු කොරියානු නායකයාගේ ආරක්ෂාව සඳහා යොදා ගනු ලබනවා. එරට නීතිය අනුව උතුරු කොරියානු නායකයාගේ සමීපයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටීමට අවසර ඇත්තේ මෙම පිරිසට පමණක් වීමද විශේෂත්වයක් වනවා. එමෙන්ම උතුරු කොරියානු නායකයා භාවිතා කරන දුරකථන ජාලයේ සුරක්ෂිතභාවය, ඔහු භාවිතා කරන පරිගණකයේ ආරක්ෂාව භාරව කටයුතු කරන්නේද මෙම ආරක්ෂක බට කණ්ඩායමයි. සිංගප්පූරුවට පැමිණ සිටින උතුරු කොරියානු නායකයාගේ ආහාර පාන සිට භාවිතා කිරීමට අවශ්‍ය බව පැවසූ විට නායකයාට ලබා දිය යුතු මත්පැන් සහ සිගරට් පවා මෙම ආරක්ෂකයින් විසින් සියුම්ව පරීක්ෂා කරනු ලබනවා. මෙම සමීප ආරක්ෂකයින් කණ්ඩායමට නිලධාරීන් 200ක් 300ක් අතර පිරිසක් අයත් වන බවයි වාර්තා වන්නේ. කෙසේ වුවත් වර්තමාන උතුරු කොරියානු නායකයා සිය පියා භාවිතා කළ ආරක්ෂක බට පිරිස්වලට වඩා අඩු පිරිසක් ඔහු සිය ආරක්ෂාව සඳහා යොදවාගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.